අපි හැමෝම කැමති ආදරය කරන්න, ආදරය ලබන්න. ඒත් ආදරේ නාමෙන් දුකට පත්වෙලා ඉන්න අය කොයි තරන්නම් ඇත්ද මේ ලෝකේ? ඔයත් සමහර විට ජීවිතයේ කොතැනකදී හරි ඒ විරහව වේදනාව අත්විඳල ඇති. සමහර විට තාමත් ඒ තුවාල සනීප කරගන්න උත්සාහ කරනවා ඇති. නැත්නම් පොත්පත්වල කියවපු චිත්‍රපටිවල දැකපු විදිහ ආදරයක් ගැන සිහිනමාවමින් ඒ වගේ ආදරයක් හොයනවා ඇති. ඒත් ඔයා දන්නවද, ජීවිතයේ සතුට සැනසුම ගෙනෙන විදිහේ ආදරයක් දිනන්න නම් ඔයාට තියෙන්න ඕන මූලික සුදුසුකමක් තියෙනවා. ඒ ඔයා ලස්සන වෙන්න ඕන කියන එකවත්, ඔයාට සල්ලි තියෙන්න ඕන කියන එකවත් නම් නෙවෙයි. ඒ තමයි ඔයා ඔයාටම ආදරය කරනවද කියන එක. වෙන කෙනෙක්ගේ ආදරය හොයන්න කලින් හිතලා බලන්න, ඔයා ඔයාටම ආදරය කරනවද, ඔයා ඔයාටම ගෞරව කරනවද කියලා. ඔයා ඔයාටමවත් ආදරය ගෞරව කරන්න දන්නේ නැතුව කොහොමද වෙන කෙනෙක්ට ආදරය ගෞරව කරන්නේ? ඔයාට බැරි නම් ඔයාටමවත් ආදරය කරන්න තව කෙනෙක්ගෙන් කොහොමද ඒක බලාපොරොත්තු වෙන්නේ? අපේ සමාජයේ ගොඩක් අය සහකරුවෙක් සහකාරියක් හොයන්නේ තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න, ජීවිතේ හිස්තම් පුරවන්න, ජීවිතේ තනිකම මකා ගන්න, දුක තුනී කරගන්න, කරදර අමතක කරන්න. කොටින්ම මේ අය බලාපොරොත්තු වෙනවා ඒ සහකරු හෝ සහකාරිය හරහා ජීවිතේ සතුට සොයා ගන්න. ඒත් ඔයාගේ ජීවිතේ සතුට එහෙම තව කෙනෙකුගේ කර මත පැටවීමෙන් ඔයාට බොහෝ විට හිමි වෙන්නේ දුකම විතරයි. ඔයාගේ සතුට බාරකාරයා ඔයා වෙන්න ඕනේ. ඔයා මුලින් සතුටින් හිටියොත් තමයි ඒ සතුට ඔයාගේ සම්බන්ධකම් වලටත් ගෙන යන්න පුළුවන්. ඔයා මුලින් සම්පූර්ණ කෙනෙක් වෙලා හිටියොත් තමයි ඔයාට තවත් සම්පූර්ණ කෙනෙක් හොයාගන්න පුළුවන්. එහෙම සම්පූර්ණ දෙන්නෙක් එකතු වුණාම තමයි ශක්තිමත් සම්බන්ධකමක් ගොඩනැගෙන්නේ. ඉතින් ඔයා දැන් හිතනවා ඇති, කොහොමද මම තනිවම සම්පූර්ණ කෙනෙක් වෙන්නේ කියලා. ඒ සඳහා පළමුවෙන්ම ඔයා කවුද කියලා තේරුම් ගන්න, තමන් තමන්ව අඳුරගන්න. මම කවුද? මට මොනවද ඕන? මගේ හැකියාවන් මොනවද? මගේ අරමුණු මොනවද? මගේ සිහින මොනවද? මගේ සතුට තියෙන්නේ කොහෙද? ඔයා ඔයාට වෙන්න ඕන කෙනා වෙන්න. කාටවත් ඕන කෙනා නෙමේ, කවුරුවත් වෙන්න කියන කෙනා නෙවේ, ඔයා ඔයාට ඕන කෙනා වෙන්න. විශ්වාස කරන්න, ඔයා විශේෂිත කෙනෙක්. මේ ලෝකේ ඉන්න බිලියන 7කට අධික පුද්ගලයන් අතරේ ඔයා වගේ කෙනෙක් ඉන්නේ ඔයාම විතරයි. ඒ වගේම අතීතයේ හිටපු සහ අනාගතයේ ඉන්න අය අතරිනුත් ඔයා වගේ කෙනෙක් ඉන්නේ ඔයාම විතරයි. ඉතින් වෙන කාටවත් ඕන විදිහට ඒ කෙනා වෙනස් කරන්න හදන්න එපා. ඔයා ඔයාට ඕන විදිහට වෙනස් වෙන්න. ඔයා හිතලා ඔයාගේ අඩුපාඩු හදාගන්න. ඔයාට ඕන දේවල් ඉගෙන ගන්න. ඔයාගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න. ඔයාට වෙන්න පුළුවන් හොඳම විශිෂ්ටතම කෙනා වෙන්න. ඔයා ලං කරගන්න ඔයාගේ ජීවිතයට ඒ දියුණුවට අත දෙන පුද්ගලයින්, බැහැර කරන්න කකුලෙන් අදින පුද්ගලයින්, ඔයාගේ හිත රිද්දන, ඔයාට කරදර හිරිහැර කරන, ඔයාට ඉරිසියා කරන පුද්ගලයින්ගෙන් ඈත් වෙන්න. ඔයාට ගෞරවය කරන්න නැති අයගෙන් ආදරය බලාපොරොත්තු වෙන්න එපා. විශ්වාස කරන්න, ඔයාට ඔයාවම ප්‍රමාණවත්. ඔයාව සම්පූර්ණ කරන්න වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. ඔයා ඔයත් එක්කම තියෙන සම්බන්ධකම තමයි ජීවිතේ වැදගත්ම සම්බන්ධකම. ගොඩනගා ගන්න අන්න ඒ සම්බන්ධකම. හොයා ගන්න හොඳම යාළුවෙක්, ආදරවන්තයෙක් ඔයා තුලම. ඔයා මෙන්න මේ දේ අත්හදා බලන්න. යන්න කණ්ණාඩියක් ළඟට. කියන්න ඔයාටම, ඔයා විශේෂයි, ඔයා දක්ෂයි, ඔයා ශක්තිමත්, ඔයා ලස්සනයි. මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. නින්දට කලිනුත් හිතන්න මෙන්න මේ වගේ. මම විශේෂයි, මම දක්ෂයි, මම ශක්තිමත්,
මම ලස්සනයි. මම සතුටි. මොකද මට මම ආදරේ. මට මම ඉන්නවා. මට මම ප්‍රමාණවත්. ඔයා මේ විදිහට ඔයා තුළම ආදරවන්තයෙක් හොයාගත්තම ඔයා වෙනුවෙන්ම ජීවත් වෙනකොට ඔයාගේ දියුණුව වෙනුවෙන්ම කටයුතු කරනකොට ඔයාගේ ජීවිතයට හම්බෙයි තවත් ඒ වගේම කෙනෙක්. ඔයාගෙන් එයාගේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙනවා වෙනුවට තමන්ගේ සතුට අඳුරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන තවත් කෙනෙක්. අනෙකාගේ ජීවිතයේ හිස්තැන් පුරවනා වෙනුවට එතකොට ඔයාලට පුළුවන් සම්පූර්ණ පුද්ගලයන් දෙන්නෙක් විදිහට තවත් ශක්තිමත්ව සතුට දෙගුණ දෙගුණ කරගෙන ජීවිතය සාර්ථක කරගන්න. ඔයාට ගැලපෙන්නේ අන්න එහෙම කෙනෙක්. ඒ කෙනා හම්බෙනකල් ඔයා සතුටින් ඉන්න. ඔයාටම ආදරය කරන්න. ඒ කෙනා ආවත් නාවත් හිටියත් ගියත් එතකොට ඔයාගේ ජීවිතේ ඔයාට සතුටින් සාර්ථකව ගත කරන්න පුළුවන්. මේ වීඩියෝ එක මේ විදිහට කරන්න මම හිතුවේ ඔයගොල්ලන්ගේ අවධානය මම කියන දෙයට වැඩිපුර යොමු කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලට හිතන දේමක් ඉතුරු කරා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉදිරියේදී මගේ වීඩියෝස් එක රැඳෙන අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරලා සිටිනවා. ඔයාගේ ලයික් එක comment එක ඔයා subscribe කරන එක මට මේ කටයුත්ත ඉදිරියටත් කරගන්න ලොකු ධෛර්යයක් වෙනවා. අපි තවත් දවසක හමුවෙමු වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.